ප්‍රමිතියෙන් යුතු දේ තෝරා ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂංකයා විශ්වාසනීය දැක්ම. කොරෝනා වසංගතය මුළු මහත් ලෝකයේම ආර්ථිකයට දැඩි ලෙස බලපෑම් කර තිබෙනවා. දැනට කර ඇති පුරෝකථන අනුව ඉදිරියේදී ලෝක ආර්ථික වර්ධනය 3%ක ඍණ අගයක් ගන්නවා. ලංකාවේ තත්ත්වයත් එසේමයි. අපේ ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම 60%කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නේ නැහැ. විදේශ රැකියා ආදායම් 20%කින් අඩු වෙනවා. විදේශ විනිමය ආදායම හොඳටම පහත වැටෙනවා. අනික් අතින් රජ ආදායම් අඩු වෙලා. ඒ අතර ආණ්ඩුව විසින්ගත් යම් යම් ප්‍රතිපත්ති තීරණ නිසා රජයේ ආදායම් තවත් පහළ වැටෙමින් යනවා. මේ නිසා අපේ ආර්ථික වර්ධනය ඍණ 3.5ක් පමණ වන ඇතැයි අපේක්ෂා කරනවා. මේ අතරතුර ආනයන තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා තිබෙනවා. අපේ සිල්ලර වෙළඳාමෙන් සැලකිය යුතු ප්‍රගතියක් රඳා පවතින්නේ ආනයනික භාණ්ඩ මතයි. ඒවෑම ස්වදේශ කර්මාන්ත ගණනාවක් තම තමන්ගේ නිෂ්පාදනය සඳහා ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ සියල්ල මැද රුපියල් බිලියන 200ක මුදල් අච්චුගසා වෙළඳපොළට නිකුත් කර තිබෙනවා. ආර්ථික වර්ධනය ඍණාගයක් තියෙද්දී මුදල් අච්චු ගැහිමෙන් එයින් ඇතිවෙන්නේ ඉතා අහිතකර ප්‍රතිඵලයි. පසුගිය දිනවල රටබීම වෙළඳ සැල් ඉදිරිපිට තිබුණු පෝලිම් ගැන මාධ්‍ය ප්‍රවෘත්ති මැව්වාට දිගම පෝලිම තිබුණේ එතන නෙවෙයි. උගස් බඩු කඩේ ඉදිරිපිටයි. දොතරයිපත් අලවි කරන්නාගේ සිට ත්‍රීරෝද රියදුරා දක්වත් කම්කරුවාගේ සිට කලාකරුවා දක්වත් දෛනික ආදායමෙන් යැපෙන අය ස්වයං රැකියා කරන අය අද අසන්න තත්ත්වයකට පත් වෙලා. පුද්ගලික අංශයේ රැකියා ගණනාවක් අස්ථාවර වෙලා අඩුතරමින් රැකියා ලක්ෂ 5ක් පමණ අහිමි වෙන බව පෙනෙනවා. දැනට ක්‍රියාත්මක කර යන මේ පැලැස්තර විසඳුම් මගින් අර්බුදය තව තවත් මෝරනවා මිස ලිහිල් වෙන්නේ නැහැ. ආර්ථික ශක්තිමත් කිරීමේ හැකියාවක් ඇති දේශීය ශේෂ්ත්‍ර ගණනාවක් කඩාවැටෙමින් පවතිනවා. මේ ශේෂ්ත්‍රයන් ආරක්ෂා කර ගැනීම සඳහා පිළිවෙතක් සැකසිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල් මේ ශේෂ්ත්‍ර ආරක්ෂා කර ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කර තිබෙනවා. බොහෝ රටවල් දළ දේශීය නිෂ්පාදනයෙන් 10%ක් පමණ මේ සඳහා යෙදවීමට ක්‍රියා කරගෙන යනවා. නමුත් කනගාටුවකට අපේ රටේ වෙන් කර ඇත්තේ 2%ක පමණ ඉතා සුළු මුදලක්. එමගින් ප්‍රතිඵලයක් අත්වන්නේ නැහැ. මේ ශේෂ්ත්‍රය කඩා නොවැටි ආරක්ෂා කර ගැනීමට පියවර ගන්නේ නැතිනම් තවත් අවුරුදු ගණනාවකට අපේ රටට හිස ඔසවන්නට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ නිසා වර්තමාන ආර්ථික තත්ත්වයේ පිළිබඳවත් අනාගත ආර්ථික අභියෝගය ජය ගැනීම පිළිබඳවත් නිවැරදි 탁සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙස මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මේ සැලසුම් අනුව දීර්ඝකාලීන වැඩපිළිවෙතක් දියත් කිරීමේ ආර්ථික ශේෂ්ත්‍රයන් සේම රැකියාද ආරක්ෂා කරගෙන රට යලි ඔසවා තැබීමට අපට හැකි වේවා. The economic consequences of coronavirus is a global economic recession. The global GDP will show a -3% negative growth. The lockdown will also affect our markets negatively. It will also bring about a negative GDP growth. Apparel exports will lose 60% of the income. Tourism will have a very bad year. Foreign remittances will mostly be reduced by 20%. Economic impact is not limited to the reduction of foreign exchange earning. A large reduction in domestic revenue, the recent tax adjustments has led to a lower revenue collection. Lockdown affected the domestic markets. A significant portion of the domestic retail trade is based on imports. Domestic industries require imported raw materials.
The ban on import is affecting these sectors. Faced with job losses as well as self-employment opportunities, there will be about 5 lakhs of people who will be unemployed. From three-wheel operators to workers to high-level executives will be amongst them. Government response to this is inadequate. Printing 200 billion rupees during a recession will only lead to inflation. The 50 billion rupees set aside is not sufficient. It's only 2% of the GDP. Most countries have contributed up to 10% of the GDP. The government must revise the import ban to allow domestic industries and trade to continue. Apparel enterprises, hotels, other export sectors must be helped to survive and to safeguard jobs. Self-employment and SMEs given relief. Revive construction sectors. We need to address these issues. Work with the IMF. First, give the country an economic assessment of the current situation, then a credible economic package. Jobs and livelihoods are at stake. Dr. Okay.